ഇരുന്നൂറ്റി പത്ത് ഒക്കെ വിവരം ഹിതാദാകാന്റെ കൊണ്ടുപോയി അതിന്റെ പേരിൽ നിന്ന് തേടിയാണ് ഇപ്പോഴും പിടിച്ച കാലം രസ്വിന്റെ അവിടെ പേരിലും അവരുടെ ജീവിതത്തിൽ ഒരു പേരാണ് ഇപ്പോഴത്തെ പിടിച്ച കാലം രസ്വിന്റെ അവിടെ ഹിതാദാകാൻ ജീവത്തിൽ അതിനേക്കാൾ വിതരായി അപ്പൊ ഈ പ്രശ്നത്തിൽ ജീവത്തിൽ അതിനേക്കാൾ വിതരായി ബലാപുരത്ത് പദവീന് നുലകൂതി പശുതി നുലബീന് സൂചനയാക്കീത് ഇലങ്ങനെ വിശ്വാസം കിടന്നു വരെ അനാഗത്തെ ഈ പ്രശ്നം ഒക്കെ ഇവരെ ക്രിയാകാരത്തെ അതിവിടെ നിദാസിച്ച് ദാസിട്ട് ഇവരെ അപ്പേ പ്രശ്നം ഇതാ എതക്കം വിപാക പിടിച്ച കർമ്മ സഹസ്വീമേ സിധുവീമ ഈ നിയാമധനമേറ്റാ ഹസുവിലായി ഒന്നൊക്ക തമായ പെൺമത്തിന്റെ ജീവിതത്തിന് വരേറുന്ന പ്രശ്നം ഒക്ക ബാഹ്യര കേട്ട വിശദകഥയുണ്ട് വേറെ ഒക്ക വിശദകാരണം കാണുത് തമാ വിഷയമായി വിശദകാരണോട് ബാഹ്യര കേട്ട വേറെ കർമ്മ രസ്വന്റ് വിപാക വിധിയെ പിടിച്ച കർമ്മ രസ്വന്റ് ചേതനാവത് ഈ ചേതനാവ് മനോത്തീ ഏ ചേതനാവിന്റെയും മമ്മ കീഴ അതാസ ഏ ചേതനാവിന്റെയും മകേ കീഴ അതാസ ഏ ചേതനാവിന്റെയും മത അരിത്തിയ കീഴ അതാസ ചേതനാവത്തുള്ള മമ്മ മകേ മത അരിത്തിയ കീഴ അതാസ ആവാത് ഇത് പക്ഷെ മട്ട ഓണ് ഇപ്പാത് ഓണി ഒന്ന് ഓണക്കമായി മമ്മയിൽ നിന്ന് അയക്കത്ത് വെച്ചിട്ട് കർമ്മ ഹരി കരുണ സഹിത പറഞ്ഞ ബുദ്ധിജാന കൊച്ചന നിവർത്തിന് പ്രശ്ന അതെന്ന് കണ്ടത് ബുദ്ധിജാനക്ക് ധനം ഇകട്ടുകരുത് നമുക്ക് മറ്റേ പാലം ഉണ്ടാസ് കൊച്ചന ദക്ഷ വിധിയേറ്റ് ബുദ്ധിമത്തി വിധിയേറ്റ് പ്രശ്ന അതിന് കത്തത് ഈ പ്രശ്ന അതിന് തന്നെ വരെ ഉണർത്തി പ്രതികരണം ഏറ്റവും കാരണം പിടിത്തുറം പ്രശ്നം അതിന് ഉത്തരം തിന്നു പ്രശ്നം അതിന് പിടിത്തുറക്കുന്ന സമാരിട്ട് ഈ പ്രശ്നയെ അവതുരട്ടീവനെ കണ്ടുപോവാ ബുധനുജാനക്ക് ധർമ്മി അമക്ക് കരങ്ങി തോരുന്ന പേരുള്ള പേരില പ്രശ്നം അതിന് കാരണം ഈ പക്ഷേ പിടിത്തുറ സമയം ിച്ച് മമ മാഗേ മട ഐതീകിനെ ലോകി അപ്പൊ
කරන්න තියෙන්නේ අපේ ඉලක්කේ තියෙන පැවැත්මක් පිණිසද නැවැත්මක් පිණිසද? ඔව් මම මාගේ පැවැත්ම කියන අදහස හිතේ තියෙන කම්ම පැවැත්ම පිළිබඳ ආසාවක් තියෙන්නේ නැවැත්ම පිළිබඳ නෙවෙයි. නැවැත්ම පිළිබඳ ඒ කියන්නේ මේ ක්‍රියාකාරීත්වය නවත්තන්න ඕනේ කියලා තේරෙන්නේ මේ ප්‍රශ්නේ නිවැරදි ලෙස තේරුම් ගත්ත වෙලාවට. එදාට අපිට තේරෙනවා මේක පවත්වන්න ඕනේ එකක් නෙවෙයි. මේක නවත්තන්න ඕනේ. දැන් මේ වගේ. දැන් සාමාන්‍ය ලෝකයේ අපි ඊළඟ ජීවිතේ අපි කියන අරුවත් ඊළඟ ජීවිතේ උපදින්න කැමතියි. මේ ජීවිතේ ගොඩාක් දුක් විඳින කෙනෙක් නෙවෙයි කියන්නේ කැමති නැහැ. කැමති නැහැ කියන්නේ. නමුත් දැන් මරණයට පස්සේ කොහොම වෙන්න කැමතිද? සමාජය කැමති මරණයට පස්සේ තමන්ගේ මල පිටියට මේගොල්ලෝ සලකන්නේ කොහොමද කියලා බලන්න කැමතියි. නේද? මරණයට පස්සේ මේ අය කොහොමද ඒකට සංග්‍රහ කරන්නේ? ආදාන කටයුතු කොහොම කරයිද මේගොල්ලෝ? කොහොම කට්ටිය කොහොමද ඒක තියෙන උඩකින් හරියට බලන්න ඇත්ත? ඔයගේ ආකාරයේ කාවොත් මොකක්ද ඒක තියෙන්නේ? සාමාන්‍ය මානසිකත්වයේ තුල ඔයගේ හැඟීම් ඇතිවීම වළක්වන්න පුළුවන්ද? සාමාන්‍ය මානසිකත්වයේ තුල වළක්වන්න බෑ. නමුත් ඒවගේ හැඟීම් ඇති වෙච්ච පමණින් ඒක සිද්ධ වෙන්නේ නෑ. මරණට පස්සේ මම මොකද වෙන්නේ? මං කොහොමද පෙට්ටියක ඉන්නේ? ඕපේන්නේ සාමාන්‍ය. ඒ කියන්නේ ඔබ 100,000කට දසලක්ෂයකට එක්කෙනෙක්ට වගේ සාමාන්‍ය නැත්තම් වෙන්නේ මොකද්ද? විපාක පිළිස කර්මයේ ඇදුවාම දැන් පුනර්භවය කියන වචනේ තේරුම විපාක පිළිස ආයම කර්ම සකස් වීම. විපාක පිළිස ආයම කර්ම සකස් වුණාම ඒ විපාක විදින ලෝක ගොඩාක් තියෙනවා. මොනවද විදින ලෝක? බ්‍රහ්ම ලෝකේ කියන්නේ විපාක විදින ලෝකයක්. දිව්‍ය ලෝක කියන්නේ විපාක විදින ලෝකයක්. මිනිස් ලෝක කියන්නේ විපාක විදින ලෝකයක්. තිරිසන් ලෝක කියන්නේ විපාක විදින ලෝකයක්. ප්‍රේත ලෝක කියන්නේ විපාක විදින ලෝකයක්. නිර්ය කියන්නේ විපාක විදින ලෝකයක්. මේ ලෝකවලින් මොන ලෝකයකට අපි වැදගෙන යයිද මේ කර්මය කියලා අපි දන්නවා. එතනයි මේ යායම විපාක පිරිස කර්ම සකස් වීමෙන් සිද්ධ වෙන දේ. අපිට අල්ලන්න බැරි කොටස ඔතන. ආයම විපාක පිරිස කර්ම සකස් වුණාට පස්සේ බලේ වැඩි තමාගේ අධිෂ්ඨානයකද කර්මයකද? කර්මයට වැඩි. කර්මයට වැඩි. දැන් අපි මෙහෙම කියමු. කෙනෙකුගේ ජීවිතයේ සිටින් කයෙන් වචනෙන් පව් කෙරෙනවා. එයා හැමතිස්සෙම පතනවා අනේ මම මරණයෙන් පස්සේ ජීවි ලෝකේ උපදීවා පතන්නේ කියනවා. නමුත් එයාගේ මානසින් සිතෙන් කයෙන් වචනෙන් කර්ම රැස් වුණාම කර්මෙ තිබුණේ මොකක්ද? කර්මෙට මුල් දුන්නේ මොකක්ද? චේතනාව. එතකොට ආයම විපාක දීම පිණිස කර්ම හැදිලා පුනර්භවය. දැන් අපිට මේ දැන් තියෙනවා පුනර්භවය. මරණයෙන් පස්සේ තියෙන එකක් නෙමෙයි දැන් තියෙන එක. දැන් නැත්නම් මරණයෙන් පස්සේ දැන් තියෙන නිසා දැන් මැරෙමු. ඒක මැරෙන දැන් මැරෙන වෙලාව මේ මොහොතේ මේ මොහොතේ අපි කරා. උපදින්නේ විපාක පිරිස කර්ම පවතින නිසා. එහෙමනම් අපිට පේනවා විපාක පිරිස කර්ම පවතිනකට කර්ම වලින් ගේන්න කොහේ ඇදගෙන ගියාද? පව් කරපු එක්කෙනෙක් සිටින් කයින් වචන නැතු වටහා ගන්න කර්මය තමයි යාවාරකට යන්නේ. එහෙනම් අපි ප්‍රාර්ථනාවද වෙනස් කරන්න ඕනේ කර්මය. කර්මය වෙනස් කරන්න ඕනේ. මෙන්න මේ නිසායි බුදුරජාණන්